අයබෝුවන් සුබ දවසක් ඔයාල හැමෝටම. මුල්ල ලෝකයක් වෙලාගෙන ඉන්න COොවිD-19 නෙහමත්නැත්තම් කොරෝා වසංග්‍රතය ඉක්මනින්ම තුරන් වෙලායන්න කෙලා මුලින් අපි ප්‍රාථනා කනවා. ඒවගේම වීඩියෝ එක බලන්න ඕලා හැමෝගෙන් මිල්ල එක දෙයයි ගෙදරට වෙලාඉන්න රජයට මේ වෙලා යාලගේ සහෝගය අවශයි. ඉතින් ගෙදරට වෙලාඉන්න ක්‍රඩා ලෝගී ඕයාල වෙනුවෙන් අප හිතුවා වි්ස විස්ස ලෝගකුසලාය ගැ ංචි විස්තරටික කරගෙන. I විස්්යිස ෝකුසලානය මේ වසර හෙමත් නැත්තම් දෙදදා ශවිශ්ස වසර අගදී පැත්තිීම නියමිතයි. COොවි- වසංගතය නිසා සමහරවිටය කල්ලෑන්නත් පුළුවන් නමුත් දෙදා විසික වරය දත් විස්්යිුස ලෝකුසලාාන තරංගාවලයක් පැවැත්වීම නියවිත නිසා මෙවල තරගාවලිය කල්දැමීම අපහසු කරනක් බවදා ICය පවසනා. අපි මුලින් විස්්යිස ලෝකුස ලා ඉතිහාස ගැ පොඩ්ක් බල. කද ඉතිහාසේ ගත්තොත් ලංකාව ක්‍රිකට් පිස්සන්ටනම් සතුට හිත කාරණ කිහිපය අම්ම තියෙනවා. මේ වනකොට විස්්යිස ලොග් ුසරාණ තරඟගාවලි හයක් පවත්තුළ තියවා මේ තරගාවලි හයෙන් තරගාවල්ලි තුනකම අවසන් තරඟගේයට ශ්‍රී ලංකාව ක්‍රඩා කරල තියෙනවා. සමහරට ආල පුදුම වෙයි විස්්සයිස ලොගගුසරණ ඉතිහාසේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරවා වෙන්නේ මහිල ජයවර්ද. එම ලැස්තුවේ තුංග නිස්ථානය ඉන්නෙත් ලංකාවවෙේ තිල කරන්න දිල්ශා ඒවගේ වැඩිම කඩුළු ලාබී නතර දෙවන ස්ථානය ලබාගන්නේ ලංකාවේ ලසිත් මාලිංග. දෙදා සහතා වුරුද්දෙ දකුණු අප්‍රිකා විදිී තමයි පලළමු විස්සයිස ලෝකුසලාන තරංගාාවලිය පැවැත්තුනේ. මේක ෆයිනල් එන්නේ අසල් වැසි ඉන්දියාව සහ පකිස්ථානේ. ලකුණු පහග තිවුණු ජයග්‍රහණයක් ලබාගන්න ඉදියාවට පුළුවන් වනාා එකො මහෙද්‍රසිං දෝනනි මයි පලවෙනි විස්්යිස ලකුසලානයේ ජයග්‍රහහිණයකැවෙන්නේ. අවසන් තරගේ වීරයා විදියට තේරුණේ ඉන්දිියාවේ ඉර්ෆන්් පතාන්. තරගාවලි වීරයා පගිස්ථානේ ශහිඩ ෆ්‍රඩ. ඒ වගේම මෙම තරගාවලයේදී තවත් සුවිශෙෂසි සිදුවීමක් සිදුවනාා. ඒ තමයි එංගලන්තය සහ ඉන්දියාවතර පැවදි තරගියකදී එංගලන්තති ස්ටුවර්ඩ් බ්‍රෝඩ්ගේ පන්ධවාරයක් හමුවේ ඉන්දියාවේ යෝරාල් සිං විසින් පන්දු හයටම හය පහර හයක් එල්ල කරමින් ලෝක වාර්තාවකට හිමිකම් කිව්ව. ඒ වගේම ඔහු එම තරගේයේදී පන්දු දොළහකදී තමන්ගේ අර්ධ සතක සම්පූණ කරමින් විස්සා ඉසපිටියේ වේගවත්ම අධද ශතකයේ හිමිකරුවා බවටද පත්වුණ. දෙදස් නමේ වර්ශයේදී එංගලන්තයේදී තමයි විස්ස විස්ස ලෝක කුසලයන දෙවන තරගාවලිය පැවැත්වුණේ මේ තරංගාවලිය ෆයිනල්ලෙන්නේ පළවෙනි තරගාවලිය අනුෂූරයන්ුනු ප්‍රිස්ථානය සහ ශ්‍රී ලංකාව. කොහොමෝ වනත් පගිස්ථානු කණ්ඩාෑම ශ්‍ර ලංකාව කඩළු අටකින් පරාජයට පත්කරමින් දෙදස් නමේ වසරේ ශූරයන් බවට පත්වෙන. තරඟගේ වීරය බවට පත්වෙන්නේ අවසන් තරඟගේදී ශහිඩ ෆ්‍රෙඩි. තරඟාාවලිය වීරය බවට පත් වනේ තරඟාාවලිය පුරාම ඉතාමත් හොඳින් ලකුණු රැස්කරමින් ඩිල්ස්කුප් පහර ලෝකයට ගෙන ගිහිපු තිලකරත්න නිර්ශාන් විසි. පකිස්ානයේ නායක අලෙස කටයුතු කරේ යුනිස් කාන් ඒ වගේ ශ්‍රී ලංකාවේ නායක අලෙස කටයතු කරේ කුමාර සංඟකාර. දෙදස් එකොළහවසරේ පන්දවාර පණහා ලෝකුස්සලාන තරංගාාවලිය පැවැත්වීම නියමිතවුණ නිසා ංහන විස්ස විස ලෝකුලාලන තරඟගාවලිය පැවැත්තුුණේ දෙදස් දාය වසරින්. ඒ බටහිරින්දිය කොෙවදූ පත්තල්දි. ඔස්්‍රියාව සහ එංගලන්තය තමයි අවසන් මහා තරගේ ක්‍රීඩා කරන්නේ ක්‍රිකට් ලෝකෙට බිහිකරපු එංගලන්තය කඩළු හතකින් ජෑග්‍රහණය කරනවා. විශේෂත්වය වෙන්නේ එංගලන්තය පලවෙනි පාරට තමයි IC චූරතාවක් දිනාගන්නේ. එංගලන්තේ නායකයා විදියට කටයුතු කළේ පෝල් කොලින්නුට්. තරගේ වීර අබවට පත්තුනේ එංගලන්ත පිකරු පේක් ්‍රීස්වැ. ඒගේම තරඟගාවලි විඩය බවට පත්තුනෙත් එංගලාන්තයේ ප්‍රවේගකාරී පිතිිකරුවකු වන කෙවින් පිටසවිසින්. දෙදස් දොලහසරේද සිවන විශ්වස ෝකසලාන් තරගාවලිය පැවැත්වනිි ලංකාවෙදි මෙහි අවසන් තරන්ගයට ක්‍රඩා කරන ටහිින්න්දිය කොදව් ක්ඩායම ඉදිරියේ සත්කාරක ශ්‍රී ලංකාව ලක්කුණුති සහයිකින් පරාජයට පත්වෙනවා. ඒ අනුව ටහිරන්දිය කොදෙව් ක්ඩායම හතරවනි විශ්වස ලෝකසලාානය දි ගනට සමත්වවා. මෙහිදී කොදෙව්ුනාය කැලෙස කටයතු කරේ ඩැරන් සැම. ඒගේම ශ්‍ර ංකාවම හිවේ මහහිල ජයවර්ධන. අවසන් තරගේ ීරය බවට පත්තුනේ කොදේ උපිතිිකරු මාලන් සැමවල්ස්. ඒවගේම තරගාවලිී ීරයා බවටපත්ව වනේ ඕෂලිාවේ ෂේන ෝටස. පස්වන විස්්යිස ලෝකුසලාන තරගාවලිය පැවැත්තුනේ දෙදදාස් දාාහතරවුරුද්ද ංගලාදේශරී. කලින් තරගාවලි අනෂරයන් වු ලංකාව අසල් වැසි හිදියාව ලකුණු හයකින් පරාජය කරමින් චූරතාවේ දිනාගැනීමට සමත්තු වන. සිත් මාලිගගේ නායකත්වෙන්න්නතුූ ශ්‍රී ලංකා කණ්ඩයම එහිදී අවසන් පන්දවාර කිහිපේතුරලදී ඉන්දයානු කණ්ඩායමට අඩු ලකුණු ප්‍රමාණයක් ලබාදියීම තවමත් කතා බාටලක් වුණ කරන. අවසන් තරගේ වීරය බවට පත්වනේ ලංකාවේ කුමාර සංගකාර ඒ වගේම තරගාවලී වීරයා බවට පත්වුණනේ ඉන්දාවේ විරාට් කෝලි. තෙදස් දාසය වරේදදි විශ්යිස ලෝකුසලන් රගාවලිය පැවැත්වනේ ඉන්දාව. හිද එංගලත්ත කණ්ඩායම කඩ්ඩු හතරකින් පරාජයට පත්කරමින් ටහිරින්දිය කොදෙව කණ්ඩාෑම හය වන ස්සයිසලෝකුසලානය දිනාගීමට සමත් වුණ. විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ අවසන් පන්දු හයට ජයග්‍රහණය සඳහා කොදෙවන්ට ලකුණු දහ නම එක අසීරුවිලක්කයක් තමයි තිබුණ. පන්දුු ඇවේ බෙන්ස්ටෝක්ස් පන්දුට පහර දුන්නේ කාලොස් බ්‍රත්වෙයි. මුල් පන්දුු හතරදීම පිට-පිට හය පාර හතරක් කල්ල කරමින් බරත්වේයි තරගේ ජය කොදෙවන්ට ලබාදීමට සමත්තුනා දව ඩෑමම් ාගද වවන විස්සය විසකිරල්ල මේ වන අතර තරගාවලි දෙකේම නායකත්වය දැරයි ඩරන් සමීසි. අවසන් තරගේ වීර අබවට පත්තුනේ මෙම තරංගේද මාරන් සැමස්. ඒ වගේම තරගාාවලි වීරයක් පිට පිට දෙවතාවක් දිනාගනීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත්ුණ. ඒ වගේ දෙවතාවක් කිල්ල දිනාගත් එක කණඩෑම කොදේ කණඩයමන අතර පන්දවාර පනා ලෝක් කුසලා ධිත් හිිකරෙන සිට ್ரேි . ත්ක්ම මේක විශ් විස්ස ලෝකුසලානයක් වත් දිනාගැීම නොහැකිවීමත් විශෂ සිදුවීම. හත්වන වි්ස ලෝකුසලාන තරඟගාවලිය පැවැත්වීම නමිතව තියෙන්නේ මේ අවුද්ධ ෙමත්නැත් නම් දෙදශ්‍යසර අගභාගේදී. ඕෂලයාව තමයි සත්කාරකත්වය දරන්නේ. ඒවගේම දෙදාස් විසියක වසරේ ඉන්දියාවේදීටවන විශයිස ලෝකුසලාන් තරගාවලියත් පවත්වන්න නීමිත ්‍රයා විස්ස විසකරලක් ගන්න බලාගෙන මෙවර සත්කාරකත්වය දැරුවත් තවමත් කිසිදු සත්කාරකරට විශස විසකරලක් ලබාගැනීම නොහැකීමද සුවිශේෂී සිදුවීමක්. කෙසේවෙත් මෙව කරලද ශ්‍රී ලංකාක කන්ඩෑමට ලබාගැීමට හැකිවේ ව ශ්‍රී ලංකික ක්‍රීඩා ලොලිපගේ ඒකා අයන පැතුමයි. ඉති තවමත්තු අප YouTube චනල සබස්කයිප් කරටතම් අපේ චනල්ලක සබස්කරේඩ් කරන්න ඒ වගේ මෙල් බට්න කලික් කලතියාගන්න එතකොට යා හැමෝටම අලුත් වීඩියෝ දදා පුගම එක දැගන්න පුළුව. hemmoutamer nirogiman subawasa.